ඉතින් අද කියන්න යන්නේ ගොඩක් අය දන්නේ නැති ඩෙඩ් නෝට් එක ගැන තියෙන ස්පෙෂල් ෆැක්ට් එකක්. ඉතින් ඩෙඩ් නෝට් ඇනිමේ එක බලපු අය නම් දන්නවා ඇති ඩෙඩ් නෝට් බුක් එකෙන් මොනවද කරන්න පුළුවන් කියලා. ඒත් ඔයාලා දන්නවද ඩෙඩ් නෝට් බුක් එකටම වෙන්න උන ඩෙඩ් ඉරේසර් එකක් තියෙනවා කියලා. කොහොම නමුත් ඩෙඩ් නෝට් ඇනිමේ එකේ නම් මේ කියන ඩෙඩ් ඉරේසර් එක ගැන පුංචි සඳහනක්වත් වෙන්නේ නැහැ. මේ ඩෙඩ් ඉරේසර් එක ගැන අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ ඩෙඩ් නෝට් මංගා එකේදී. डेथ नोट मंगा के पायलट चैप्टर के दिताई में डेथ इरेसे का पीट दनगण लभ खताव केटियन क्यूवो टारो खगमिकेन पुंची पिरीमिला मेट रियुक्न शिनगामी एयागे डेथ नोट एक देनवा ए दुन्नट पासे टारो एयाट करदर हिरियर करपु लमाइंगे नम डेथ नोट के लियला ए लमाइन मारनवा एत ए लमाई मेरुनट पासे टारो गुडक पसुतविली वेनवा ඒ නිසා තමයි රියුක් ඒ වෙලාවේ ටාරෝට මේ ඩෙඩ් ඉරේසර් එක දෙන්නේ. විශේෂම දේ තමයි මේ ඩෙඩ් ඉරේසර් එකෙන් ඩෙඩ් නෝට් එකේ ලියලා තියෙන නම් මැකුවම ඒ මැරුණු අයට ආපහු පණ එනවා. හැබැයි ඉතින් දශක ගානකට කලින් ඩෙඩ් නෝට් එකෙන් මරපු කෙනෙක්ගේ නමක් අද මැකුවොත් ඒ කෙනාට පණ එන්න විදියක් නැහැ තර්කානුකූලව බැලුවොත්. ඉතින් ටාරෝ අර ළමයි ටික මරපු වෙලෙම වගේ ඩෙඩ් ඉරේසර් එක යූස් කරන නිසා ඒ ළමයින්ට පණ ආවට අර විදිය සිද්ධියක් වුණොත් නම් ආයෙත් පණ එන්න විදියක් නැහැ. ඒ වගේම 2017 දී ආපු ඩෙඩ් නෝට් මූවී එකෙත් මීට සමාන සිද්ධියක් තියෙනවා. ඒ තමයි ඩෙඩ් නෝට් එකේ කාගේ හරි නම ලියලා ඒ පිටුව පිච්චුවොත් එහෙම ඒ පුද්ගලයා මැරෙන්නේ නැහැ. ඉතින් ඇනිමේ එක බලපු මංගා එක කියවපු නැති කෙනෙක් නම් ඩෙඩ් නෝට් මංගා එකත් කියවන්න කියලා ආරාධනා කරනවා. එතකොට තවත් මේ කතාව ඔයාට රසවත් එකක් වෙයි. එහෙනම් ආයෙත් අලුත්ම අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. හැමෝටම සුබ දවසක්.